වංචාවා නාස්තිය අක්‍රමිකතාවය සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 310 වැනි ටෙලිවැකිය. අගමැතිගේ ඉල්ලීමට කතානායක සෙනසුරාදා පාර්ලිමේන්තුව කැඳවලා තියෙනවා නේද? ඒ අතර වාරයේ දින පහක් සෙට් වෙන විදිහට බැංකුවලටයි කොටස් වෙළඳපළටයි නිවාඩු දීලා. හොඳේ. අර මේ වතාවක් ජනාධිපති පාර්ලිමේන්තුවේදී කිව්ව විදිහට මේ කොටස් වෙළඳපළ වහලම දාන්න නෙවෙයි. හරිද? නිවාඩුවක්. හොඳේ. මේ එක්කම තමයි ඔය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණේ නැත්තම් ප්‍රසස්තකරණය කරන්න හදන්නේ නේද? ඒ අපේ ණය නිසා හොඳේ මේ වචන මේ තුනම අප ඊයේ කතා කළා නේද ඩෙබ් ඊළඟට රීස්ට්‍රක්චරින් සහ ඔප්ටිමයිසේෂන් එහෙමත් නැත්නම් ප්‍රසස්තකරණය කියන වචන තුන නේද ඊයේ ටෙලිවිකිය ඇතුලේ මේ මහා අපබ්‍රංශ වචනවල තීරුම කිව්වා මේ සියල්ල අතර වාරයේ තමයි රටේ ජනපති මහ බැංකු අධිපති ගෝලියෝ ටිකයි පරසක්වල ගසමින් හතර අතේ දියුරමින් කියන්නේ බැංකුවල ඇති තැම්පතු වලටත් පොලී වලටත් කිසිවක් වෙන්නේ නැහැ අපි මේ දවස් පහක් වහලා ලංකාවේ සියලුම පෞද්ගලික හා රාජ්‍ය බැංකුවල ඇතුලේ තීන්ත ගාලා නේද ෆ්ලෝ එකට එහෙම රතු තීන්ත ගාලා මකුළු දැල් කඩලා ලස්සන කරන්නයි හදන්නේ කියලා නේද නිකන් බොරුවට රට කලබල වෙන්න එපා අපේ වචන විශ්වාස කරන්නට කියලා තමයි මේ උන්දලා නිතරම කියන්නේ නේද මේ උන්දලා කවදද විශ්වාස කරන්න පුළුවන් විදිහට වචනයක විශ්වාසයේ තිබ්බේ කියන්ටකො නේද එහෙම තමුන්ලා විශ්වාසයේ රැක්කනම් මේ රටට මේ කලයයිද ඈ වැඩි ඕන නැහැ IMF ගිය දවසේ ඉඳලා කියපු බොරු ටිකම මදෑ නේද මොන තරම් වාරයක් කිව්වද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේම නැහැ කියලා නේද? දැන් අද මේ වචනය වෙනුවට ප්‍රසස්තකරණය කියලා අලුත් වචනයක් අරගෙන ඇවිල්ලා නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවමයි නේද? ওই ජනපති ගම්පහ දීය කිව්වේ. දැන් මොකද්ද මේ බැංකුවලට කරන්න යන්නේ කියලා අහපුවාම ආචාර්ය නන්දලාල් කියන්නේ මේ සමහර සංවේදී කාරණා තියෙනවා. ඒවා පාර්ලිමේන්තුවෙන් තමයි දැනගන්න වෙන්නේ කියලා නේද? බැංකුවලට ඇතුලින් සහ පිටතින් තීන්ත ගාලා සුද්ධ කරලා ලස්සන කරලා පරණ කාසි හොදලා නේද නැවිලා තියෙන මුදල් කොළ එහෙම අයන් කරලා පිරිසිදු කරන එක සංවේදීද අපි දන්න විදිහට සංවේදී කියන්නේ නිකන් ඇඬෙනවා කියන එක නේද දුක හිතෙනවා කියන එක නේ භයානකයි වේදනාත්මකයි කියන එක නේද ඒ කියන්නේ දවස් පහක් බැංකුයි කොටස් වෙළඳපළයි වහගෙන පාර්ලිමේන්තුවත් සතියක කැඳවලා ඇඬෙන්න දෙන්න යන වැඩේ නැත්තම් සංවේදී කාරණා රටක් හැටියට ජනතාව දැනගත යුතුයි අපි හැමදාම කියන පරිදි මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ තුල ඔහෙලා අයිතිකාරීන් නෙවෙයි බාරකාරීන් බාරකාරීන් ටික අයිතිකාරීන්ටත් එහා ගිහින් තමයි අවුරුදු 75ක් පුරා මේ රට දේශීයව සහ විදේශීයව ඇමරිකානු ඩොලර් බිලියන 83කටත් එහා ගිය මහා ණය කන්දක් උඩට අරන් ගියේ රටට කියන්නේ නැතිව ජනතාවට කියන්නේ නැතිව ඔහෙලා අයිතිකාරීන් කියලා හිතාගෙනයි මේ තැනට රට අරන් ගියේ මතකද IMF ගිවිසුම අත්සන් කළා රතිඤ්ඤ හැමත් පත්තු කළා නේද දැන් රට බංකොලොත්භාවයෙන් මිදුණා කියලා එදානේ කිව්වේ නේ මතකද 2023 අවුරුද්දේ මාර්තු මාසේ 20 වෙනිදා ජනපති ලේකම් කාර්යාලයේ නිවේදනයක් තියෙනවා හොයලා කියව ගන්නට විස්තීර්ණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර අරමුදලේ විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේය මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වීය සංවිධාන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන හොඳේ බිලියන 7ක මූල්‍ය පහසුකම් ලැබීමට අවස්ථාව සැලසේ. ඕන් ඒගොල්ලන්ගේ නිවේදනය. හරිනේ. දැන් මේ නිවේදනයට මාස 3යි. රනිල් වික්‍රමසිංහ ජනපති වෙලා අවුරුද්දයි. මේ කාලේ පුරාවටම මොනවද ලැබුණේ? ඇමරිකානු ඩොලර් මිලියන 330ක් ලැබුණා IMF පළමු වාරිකයේ කියලා. ණය ඈ ඊළඟට ආසියානු සංවර්ධන බැංකුව පසුගිය මැයි 29 වෙනිදා ඩොලර් මිලියන 350ක් අනුමත කළා. ලෝක බැංකුව ඩොලර් මිලියන 700ක් අනුමත කරන්න සූදානම් කියලා ඔය ජූනි 19 වෙනිදා හැම මාධ්‍යයක්ම වාර්තා කළා. හරිද? ඒක අන්තිමට කට කතාවක්. තාම එහෙම එකක් උනේ නැහැ. හරිද? නමුත් දැන් රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති වෙලා දෙසැම්බර් සිට මාර්තු දක්වා මාස 3ට හොඳට මතක තියාගන්න මාස 3ට ඇමරිකානු ඩොලර් මිලියන 6853ක් ණයට
පොලියට අරන්. මේ ණය ගන්නේ 25%ක් විතර ගිනි පොලියට. ඒ කියන්නේ අපේ ණය කන්ද තවත් උස් වෙලා. අපේ දරුවන්ගේ දරුවනු තවත් ණයකාරීන් වෙලා. ඒ ණය අරන් තමයි මේ ජෝගි නටන්නේ ජනරජ පෙරහැරවල් ආදී හැම පවත්වන්නේ. හොඳේ අනාගතයේ මැති ඇමතිලා අලුතෙන් පත් කරන්නේ තෝවයින් තමයි. අර ගෝල් ෆේස් පැත්තේ ඉන්න යාචකින් රටේ ප්‍රතිරූපයට ලැජ්ජාවක් කියලා රිදියගමට ගිහින් කන්ට බොන්ට දීලා රැකගන්න ඕනේ කියලා ඇමති නිමල් ඊයේ පෙරේද කිව්වා නේද මතකද ඔය යාචකින් රටේ ප්‍රතිරූපයට ලැජ්ජාවක් ඒක ඇත්ත හිඟන්න ඉන්න එක නේද මාර ලැජ්ජාවක් හැබැයි ටයිකෝට් දාගෙන ගිහිලා හිඟා කාලා ලෝකේ වටෙන්ම හිඟා කාලා ඒ හිඟමනු තොරා කාලා රට බංකොලොත් කළ දේශපාලනඥයින් ඇත්තරම රටට ආඩම්බරයක්ද අපේ ප්‍රතිරූපයට මාර ආඩම්බරයක්ද ඈ රටට ඩොලර් හොයන්නේ නැතිව ඩොලර් උත්පාදනය කරන්නේ නැතිව ඩොලර් උපදවන ක්ෂේත්‍රත් රැකගන්න බැරිව ලෝකේ වටේම අවුරුදු 75ක් හිඟමනේ ගිය තමුන්ලා තමයි මේ ලස්සන රට හිඟන රටක් කරලා ප්‍රතිරූපයේ කාබාසිනිය කළේ. ඒ නිසා මේ අලි හිඟන්නන්ව රිදියගමට අරගෙන ගිහිල්ලා පුනරුත්ථාපනය කරන්න වැරදුනා. පුනරුත්ථාපනය කරන්න බැහැ. මොකද මේ උන්දලව කූඩු කරලා ජීවිතාන්තයේ දක්වා කන්ට දුන්නොත් තමයි යාන්තම් හැදෙන්නේ. හොඳේ මේ උන්දලව රිදියකමට දාන්න මෙවර ඡන්දේ භාවිත කරන්න බුද්ධිමත් වෙන්න කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. මහා දවල් බැංකු කඩපු උන්දලට දින 5ක් වහගෙන මොනවා කරන්න බැරිද කියන එකත් ප්‍රශ්නයක් නේද?